නොලෙත් විත් බෙස්ට්වේ YouTube channel එක තුලින් පොත් කියන ඔබට තවත් පොතක් ගැන විස්තර ගෙන එන්නයි මේ සූදානම. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. මේ පොත කෙටි කතා කරන අයත් වන පොතක් වන අතර කෙටි කතා කියවන අයට හොඳ පොතක් වෙයි කියලා හිතනවා. විශ්‍රාමික පෙම්වතිය. මේ පොත ගත්තොත් ඒ කෙටි කතාව. ඒ වගේම පොත ලියලා තියෙන්නේ එරික් ඉල්ලයප්පාරච්චි කියන විශිෂ්ට සාහිත්‍යකරුවා විසින්. එරික් ඉල්ලයප්පාරච්චි. ඔහු නමින් අපි කවුරුත් හඳුනන කවියෙක්, කෙටි කතා කරුවෙක්, නවකතා කරුවෙක්, සාහිත්‍ය විචාරකෙක්. මෙන්ම නූතන චිත්‍රකලාව හා සිනමාව පිළිබඳ විචාරයේ නියුත් වූවෙක් ලෙස අපට හඳුනා ගන්න පුළුවන්. එරික් ඉල්ලයප්පාරච්චියන් විසින් පොත් රාශියක් මේ වනට නිර්මාණය කරලා තියෙනවා. ඒවායින් බොහෝමයක් නිර්මාණ සම්මානයට වරව පාත්‍ර විදිබීම සුවිශේෂත්වයක්. ඔහු විසින් රචිත පේත නවකතාව වෙනුවෙන් සරණ පුස්තක සම්මාන හිමි වුණා. ඒ වගේම ඔහු අවස්ථා කිහිපයකදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගෙන තියෙනවා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලෙදී 2020 වසරේ හොඳම සිංහල නවකතාව ලෙස මොහු විසින් රචිත මී මැස්සා වෙත පිරිනැමුණා. ඒ වගේම පොත් 50කට වඩා රචනා කළ දක්ෂ ලේඛකයෙක්. ඔහු සාහිත්‍ය ත්‍යාග ගණනාවක් ලබාගත් ලේඛකයෙකු උසහ විශිෂ්ට තීක්ෂණ බුද්ධියක් ඇති විචාරකයෙකු ලෙස හඳුනන්නට පුළුවන්. විශ්‍රාමික පෙම්වතිය. කෙටි කතා 15 එකතුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ පොත 2020 වසරේ විද්‍යෝදය සම්මානයට පාත්‍ර වුණා. භික්ෂු ආට්ටුව, කුණු කාරයෝ, ඇමසන් ගින්න, යකඩ පාල්දිය, අභිනික්මන, සිදූගේ දියණිය, කමලනාත් නම් පහලා, නාට්‍ය අනුවර්ත, ඇබට්, සංගීත ඊශ්වර විසන්තිය, අවාරිස්ගේ යතුරු පැතිය, සැයිලොක්, පොහසත්තු, මැටිකෝප්පය, ගල් ඔරුව, කපුරු බෝලය සහ අවසාන වශයෙන් විශ්‍රාමික පෙම්වතිය කියන කෙටි කතාව අපිට දැක ගන්න පුළුවන්. මේ අතුරින් මා සිද්ගත් කෙටි කතාව තමයි යකඩ බාල්දිය කියන කෙටි කතාව. මේ කෙටි කතාව ගත්තොත් මේ විදිහට තමයි ඒකේ අන්තර්ගත වෙන්නේ. අධිරාමණී චරිතය වටා ගොඩ නැගුණු මෙම කතාව ඉතාමත් රසවත් ලෙස නිර්මාණය කරමින් ඉලප්ප ආරච්චි විසින් සාහිත්‍ය කලාව ඉහළ තැනකට ඔසවා තැබීමට සමත් වෙනවා. අධිරාමණීගේ චරිත පරදින්නේ මෙහෙමයි. ඇය දමිල කාන්තාව. නිවෙස්වල මෙහෙකාර සේවයට ගොස් සොයන පඩියෙන් තම පුතාගේ පිරිය සහ මුණුපුරාව නඩත්තු කරනවා. ඇය තම වෘත්තිය ගරු කරන ශීලාචාරී ගැහැණියක් විදියට කතුවරයා විසින් අපට පසක් කර දෙනවා. දිනක් මෑ ගෙදර වැඩට ගොස් සිටින අතරතුර ඇය ඇගේ කාර්ය වූයේ පොත් රාක්‍යක් පිස දැමීමයි. මේ අතර ඇය නෙත ගැටුණු පොතක් ගැන ඇය එදෙස බලා ඉන්නට වුණා. ඒ වගේම ඇය මේ පොත දෙස උනන්දුවෙන් බලා සිටින බව මේ ගෙදර අයිතිකරුන්ට වැටහුණා. ඇය කියා සිටියේ මේ පොතේ රූපය සිටින පුද්ගලයා තමන් අඳුනන බවයි. ගෙදර අයිතිකරු එම පොත ඔහු අතටගෙන බලන්නට වුණා. මේ පොත 1930 වර්ෂයේ ලංකාවේ පදිංචිව සිටි චිලි කොන්සියුල්වරයෙක් විසින් රචිත කතාව. අධිරාමණි මේ පොත ඉතා උනන්දුවෙන් ඇගේ ග්‍රහණය තබා ගැනීමට හේතුව තමයි අධිරාමණි සහ එම පොතේ රචකයා අතර පැවති සම්බන්ධය. එය මොන වගේ සම්බන්ධයක්ද බව පොත කියවා බැලූ පසු තමයි ගෙදර අයිතිකරුවන්ට පසක් වුණේ. ඒ මොන වගේ සම්බන්ධයක්ද පැවතිය කියා ඔබත් මේ පොත කියවා වටහා ගන්න. විශේෂයෙන් කියන්න ඕනි ඔහුගේ මේ කෙටි කතා තුළ සමාජයේ විෂමතාව, පීඩනය සහ ප්‍රේමය වැනි දෑට අලුත් මුහුණුවරක් එක්කර දීමට සමත් වෙලා තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා මේ පොත කියවලා ඔයාලගේ සිත්ගත් කෙටි කතාව පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා. ඒ වගේම Knowledge with Bestway YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් තවත් පොතක විස්තර මේ වගේ අරන් මේ බලාපොරොත්තුවෙන් මේ වීඩියෝ එකෙන් සමුගන්නවා.